එතකොට highest එකේ පස්වෙනි generation එක ගැන වීඩියෝ එකක් කරා මගේ පළවෙනිම review එකෙන්. ඉතින් මම එදාගෙන KTM 201 එක. ඉතින් අද මට හිතුණා මේ Toyota highest එකේ 4th generation එක review එකක් කරන්න. මොකද 4th generation එකට ලංකාවේ හුඟක් තරුණයෝ කැමතියි වගේම හුඟක් modification වැඩ කරන්න පුළුවන් වාහනයක් තමයි Toyota highest 4th generation එක කියන්නේ. ඉතින් අපි වචන කියනවා Toyota highest Dolphin එක තමයි අද මම ගෙනාවේ. ඉතින් මේකට තියෙන market එක අදත් ඉහළම තැනක තියෙනවා කියන පුළුවන් ඉහළම ජනප්‍රියත්වයක් තියෙනවා මේ වාහනේට. ඒ වගේම තමයි මේ වාහනේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නෙ 1989 ඉඳන් 2004 වෙනකන්. ඉතින් ඒ කාලේ අතුළුතුර මේකේ ඩීසල් වර්ෂන් එකක්, පෙට්‍රල් වර්ෂන් එකක්, ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකක්, මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක්, එතකොට ෆ්ලැට් රූෆ්, හයි රූෆ් ඒ වගේ මාදිලි ගණනාවක් මේක නිෂ්පාදනය වුණා. ඉතින් අද මම ගෙනාවු වාහන දෙකේ පොඩි වෙනස්කම් කිහිපයක්ම තියෙනවා මම ඒක කම්පයර් කරන්න. මං අදගෙන ආවේ මේක ලොง වීල් එකක්. ඒ වගේ තමයි මේක ෂෝට් වීල් එකක්. ඒ වගේ වෙනස්කම් තියෙන. ඒ වගේම තමයි දෙකේම ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් කරලා තියෙන. මං ඒක ගැන කතා ගන්න කොයි වගේ ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් එකක්ද කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේකේ අපි කතා කරොත් වාහන දෙකේම ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් ගත්තොත් හොඳ රෝඩ් පර්ෆෝමන්ස් එකක් තියෙන වාහන දෙකක් අද මම රිවියු එකට ගෙනාවි. ඉතින් ෆොටෝ ස්ටුඩියෝස් එක දාන්න රාජිත 9290 එක ගත් කියලා ෆලෝ කරන්න. Facebook के लाइक करना, मागे YouTube चैनल का सब्सक्राइब कर लेना, डैम में सब्सक्राइब करना, मैं न्यू मिलेनियम अब මේකේ ෆ්‍රන්ට් ඩිසයින් එක කොයි වගේද කියලා අපි කතා කරමු. ඉතින් මේ වගේ ෆ්‍රන්ට් ඩිසයින් එක තමයි මේ වාහනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ කතා කරොත් මේ සයිඩ් මිරර්ස් ගැන කතා කරොත් මේකට ඇවිල්ලා තියෙන්නේ GL සයිඩ් මිරර්ස්. ඒ වගේම තමයි මේක සයිඩ් මිරර්ස් ගැන කතා කරොත් මේක ඇවිල්ලා තියෙන්නේ රොකට් සයිඩ් මිරර්ස්. ඉතින් ඩොල්ෆින් එක පාවිච්චි කරන කට්ටිය දන්නවා මේ සයිඩ් මිරර්ස් දෙක කොයි වගේද කියලා. ඒ වගේම තමයි මේකේ අපි කතා කරොත් අපිට වින්ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි අපේ වයිපර්ස්, වීටි වොෂර්ස් හම්බෙනවා. ඒ වගේම තමයි අපිට තවත් දෙයක් අපේ KDH එකේ මේ කම්පාර්ට්මන්ට් එක අපිට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ කම්පාර්ට්මන්ට් එක ඕපන් කරලා අපේ වොෂර්ස් වල වොෂ් ටැංක් එක බලා ගන්න පුළුවන්, ෆිලින් වෝටර් ටැංක් එක බලා ගන්න පුළුවන් මේ වොෂර්ස් වල. ඒ වුණාට මේ වාහනේ වාහන දෙකේම අපිට මේකේ බොනට් එක ඕපන් කරගන්න විදියක් නැහැ. මොකද මේ වාහනේට එහෙම ඔප්ෂන් එකක් දීලා නැති නිසා. ඒ වගේම තමයි මේකේ ෂෙල් එක ගැන කතා කරොත් මේ වගේ ඇට්‍රැක්ටිව් ලුක් එකක් තියෙන ලස්සන ෂෙල් ඩිසයින් එකක් තියෙනවා වාහන දෙකේම. ඒ වගේම තමයි highest කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි Toyota emblem එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ලයිට්ස් ගැන කතා කරොත් මේකට එන්නේ original halogen headlight. ඔයදී පේනවා ඇති. ඒ වගේම තමයි standard parking light එකත් එක්ක ඉන්න light එක. ඉතින් මේකත් උගත් නැහැ custom ආදන් modification එකක් හැදියට LED lights වලට convert කරනවා. ඉතින් අද මම වැඩිපුර modification පැත්තක් කතා කරනවා. මොකද මේ වාහනේ උගත් modification වලට කරගන්න පුළුවන් හන්දා. ඒ වගේම තමයි එතනින් පල්ලෙහාට આવොත් අපේ බෆර් එක බලා ගන්න පුළුවන්. මේකේ බෆර් එකේ අපිට බලා ගන්න පුළුවන් ඔරිජිනල් පොප් ලයිට්ස් එකක් හම්බලා තියෙනවා, හැලජන් පොප් ලයිට්ස් එකක්. ඒ වගේම තමයි මේකේ අපිට එයාර් ටෙක් ඉන්න එකක් මෙතන දීලා තියෙනවා, ලොකු එයාර් ටෙක් ඉන්නක් උඩ වගේම. එතනින් පල්ලෙහාට આવොත් මේකේ modification පැත්ත වැඩි හන්දා. මේකට ආෆ්ටර් මාකට් හයි කරපු අපිට බොඩි කිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි කිට් එකක් තියෙනවා හන්දා. පොඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකේ අඩුවක් තියෙනවා. ඉතින් ඔය මම රෙකමන්ඩ් කරන්නේ ඔය කට්ටිය බිස්නස් එකක් කරනවා නම් එහෙමත් නැත්නම් ඔය රළු පාරක දුවනවා නම් බොඩි කිට් එක ෆික්ස් කරොත් ඔය කට්ටිය ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් මේ තියන්නේ ඔරිජිනල් ආපු හයිට් එක. ඉතින් මේකේ හයිට් එක වෙනස් කරලා නැහැ ආෆ්ටර් මාකට් ඔරිජිනල් ආපු හයිට් එක මිලිමීටර් 110ක හයිට් එකක් තියෙනවා මේ වාහනේ. ඉතින් ෆ්‍රන්ට් ඩිසයින් එක ගැන ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ වාහනේ මෙතන ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන් එකක් කරලා තිනවා. මෙතන අපිට තර්ඩ් මිරර් එකක් දීලා තිනවා. ඉතින් අපි ඉස්සරහා වගේ බලා ගන්න මේ වාහනේ අර මං කිව්ව රොකට් මිරර්ස් තියෙන හන්ද ඉස්සරහා බලා ගන්න අපිට මේ වගේ තර්ඩ් මිරර් එකක් දීලා තිනවා. ඉතින් මේකේ නම් අපිට මේ වගේ මේකේ DL මොඩල් එකේ හන්ද මේකේ
ට් මිරේක අපිට මේ ආමකින් බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් ඉස්සරහා ෆ්‍රන්ට් ඩිසයින් එක ඔය වගේ තමයි කම්පයා ගන්න තියෙන්නේ. වෙනස්කම් හුඟක් නැහැ කියන්නේ. අපි සයිට් එකට ගිහිල්ලා කතා කරමු මේ වගේ මේකේ කොයි වගේ සයිට් එකේ වෙනස්කම්ද තියෙන්නේ කියලා. මම අර කිව්වනේ ෂෝට් වීල් බේස් එකයි ලොง වීල් බේස් එකයි කියලා. මම ඒක කියන්නම් කොතනින්ද අපිට මේ ෂෝට් වීල් බේස් ලොง වීල් බේස් හඳුනා ගන්න පුළුවන් කියලා. අපි යන් සයිට් එකට. මේකේ සයිඩ් එක කම්පයා කරද්දි මම මේකේ සයිඩ් එකේ මේ වාහනේ පටන් ගන්නවා මං කියවනේ අර ෂෝට් වීල් බේස් ලොง වීල් බේස් කියලා එකක් තියෙනවා කියලා. ඉතින් මේ වාහනේ ෂෝට් වීල් බේස් එකක් අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන මේ මෙතනින් මේ දොර ගාව තියෙන මේ ලයින් එක මේ චූටි ස්පේස් එකක් තමයි මෙතන ඉතුරු වෙන්නේ. එතකොට මේක අනිවාර්යෙන් ෂෝට් වීල් බේස් එකක්. ඉතින් ලොง වීල් බේස් එකේ වෙනස මම පෙන්වන්නම් එහා පැත්තට ගිහින්ලා අනිත් වාහනේ. ඉතින් මේකේ අනිත් සයිඩ් වීල් එක කතා ගන්න දින අපි මෙතනින් පටන් ගමු. අපිට ඩෝ වයිස් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඩෝ වයිස් එකේ जपान मोडिफिकेशन මේ වාහනේ තියෙන්නේ 16 ඉන්ච් බැරන් සයිස් එකෙන් වැඩි වීල් එකක්. ඉතින් මේක තුගක් දෙනෙක් කස්ටමයිස් කරලා මේ වෙද්දි ලෝ ප්‍රොෆයිල් වීල්ස් වලට කන්වර්ට් වෙලා තියෙනවා. ඉතින් ඔයා කට්ටිය මේ වගේ දේවල් ඕනෙක කැමැත්ත අනුව තමයි කරන්නේ. ඉතින් මේක ගැන කතා කරොත් මේක අපිට හම්බෙලා තියෙන්නේ කඩ් ග්ලාස්. ඒ වගේම තමයි පිටිපස්සා කතා කරොත් එහෙනම් පිටිපස්සා පිට් ග්ලාස් එකක් තමයි හම්බෙලා තියෙන්නේ මේ වාහනේ AC කන්ඩිෂන් එකේ කරන වාහනයක් අන්ද. ඒ වගේම තමයි මම අර කලින් කතා කරපු ෂෝට් වීල් බේස් ලොง වීල් බේස් එක අඳුන ගන්න මෙතනින් ඉතින් මේ තියෙන ඩිස්ටන්ස් එක මම අර වාහනේ කිව්වේ චූටි ඩිස්ටන්ස් එකක් තියෙන ඉතින් මේ ඩිස්ටන්ස් එකෙන් තමයි අපිට මේ වාහනේ හඳුනා ගන්න පුළුවන් මේක ලොง වීල් බේස් එකක් කියලා. ඉතින් ඔය ගැටි දකින්න ඇති කලින් එකේ චූටි ස්පේස් එකක් තමයි තිබ්බේ මේ හරියෙන් විතර. එතකොට මේක ලොง වීල් බේස් වාහනයක්. ඉතින් ඒ වගේ දේවල් තමයි මේකේ සයිඩ් එක කතා ගන්න තියෙන්නේ. මේකේ මේ වගේ ක්‍රෝම් රිම් එකකින් අපිට ඩිසයින් එකක් දීලා තිනවා. මේකේ අපියරන්ස් එක වැඩි ගන්න මම කලිමුත් කිව්වා වගේ ඒ වගේ දේවල් තමයි අපිට මේකේ සයිඩ් වියු එක කතා කරන්න තියෙන්නේ. අපි රිය වියු එකට ගිහිල්ලා ටිකක් කතා කරමු. අපි යන් රිය වියු මේකේ රිය සයිඩ් එක ගැන කතා කරමු. රිය සයිඩ් එක කොයි වගේද කියලා ඉතින් අපිට වාහන දෙකේම ආෆ්ටර් මාකට් ස්පොයිලර්ස් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපේ රිය මිර එක හම්බ වෙනවා වාහන දෙකේම. ඒ වගේම වාහන දෙකේම අපිට රිය ඩීෆොග් එකක් දීලා තියෙනවා. ඉතින් රිය ඩීෆොග් එකේ ෆන්ක්ෂන් එක මම මීට කලින් කියලා නැහැ. මම ඒ හින්දා කියන්න. රිය ඩීෆොග් එකේ ෆන්ක්ෂන් එක තමයි අපි වැස්ස වෙලාක වාහනේ drive කරනවා නම් මේ පස්සහ අපිට තත්ගාලා මීදුම් බැදෙන්න පුළුවන් ඉඩ කඩේ වැඩි. ඒක හන්දා මේ මීදුම් වැදෙන වෙලාවක අපි රිය ඩීෆොග් එක දැම්මොත් එහෙම පොඩි රත් වීමක් වෙලා අපේ මීදුරුව ආපහු තිබ්බ විදිහටම ක්ලියර් වෙනවා. ෆොග් එක අයින් වෙලා ඒකෙන් තමයි ඒක තමයි රිය ඩීෆොග් එකේ ෆන්ක්ෂන් එක. ඒ වගේම තමයි මේකේ අපේ මොඩිෆිකේෂන් එකක් කරලා දෙනවා. ලැඩර් එකක් ඔරිජිනල් ලැඩර් එකක් ඇඩ්දලා දිනවා. ඒ වුණාට මේ වාහනේ එහෙමවත් ඇඩ්දලා නැහැ. ඒ වගේම තමයි මේකේ ටේල් ලයිට් එක කතා කරොත් මේ විදිහට මෙතන ගාඩ් එකේ අපිට වෙනම ක්‍රෝම් ෆිල්ම් එකක් මේකේ ඇපියරන්ස් එක වැඩි ගන්න ක්‍රෝම් ෆිල්ම් එකක් දීලා දිනවා අපි නම්බර් ප්ලේට් එකේ ගාඩ් එකට. ඒ වගේම තමයි මේකේ බෆේ ගැන කතා කරොත් එහෙම වාහන දෙකේම එකම බෆේ එක තමයි හම්බෙන්නේ.
ඒ උනාට මේක එනවා සයිඩ් ස්ටෙප් එක තියන්න පුළුවන් බෆෝ එකක් ඒකේ වේට් එකක් ගන්න පුළුවන් ඒ උනාට මේ වාහන දෙකේම එහෙම බඩු මොනවත් ප්‍රමාණි කරන්නේ නැහැ මේක පැසෙන්ජර්ස්ලා යන වාහන දෙකක් අන්ද අපිට මේ වාහන දෙකට සයිඩ් ස්ටෙප් එක ඕනේ නැති ඕනේ නැහැ කියලා කියන්න පුළුවන් ඒ වගේම මේකේ වෙනම කාපට් එකක් හයි කරලා තියෙනවා හයිස් කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා ඒ වගේම තමයි වාහන දෙකේම ඔරිජිනල් ආපු Toyota මට් කවර්ස් තමයි තියෙන්නේ අපිට බලාගන්න පුළුවන් ඔරිජිනල් මට් කවර්ස් තියෙන්නේ ඒ වගේම තමයි අපේ ඉස්සරහින් මේකේ වීල් ගියර් බලාගන්න පුළුවන් මේක යටි හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා රියර් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට ඩිපාච් ඇන්ගල් එකක් උනත් ලොකු ඩිපාච් ඇන්ගල් එකක් නෙමෙයි 30 degrees ඩිපාච් ඇන්ගල් එකක් උනත් මේ වාහනේ බස්ව ගැනීම හැකියාව තියෙනවා ඉතින් මම මේකේ කාගෝ ඒරියා කියන මෙහෙම කතා කරන්න මේ වාහනවල කාගෝ ඒරියා කියන साउंड सिस्टम में क्या सब बूपे का दीला दिए ना मैं के सीट सेट का दिए थर्ड रो सीट में भी जीरा बिल्कुल बड़ा गंदा लगेगी ना पेंजर्स ले आने हिंदा मैं इस तरह बड़ा गंदा लगेंगे मैं वहाँ ने कभी जरा गंदा नहीं किया लेकिन मैं वहाँ ने मैं जीरा बिल्कुल बिल्कुल बस्ता बड़ा गंदा ने मैं के टू सीट के स्टेयरिंग लगे ගෝල් බොක්ස් එකක් දීලා තියෙනවා මේ වගේම මේකේ සබ් ගෲප් එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් තමයි රියර් ඩිසයින් එක කතා ගන්න තියෙන්නේ තව එක දෙයක් ලස්සන දෙයක් පෙන්නන්න නම් ඉතින් මොස් මැග්නටික් ડોස් තමයි අවිලා දෙන්නේ අදින මේ විදිහට වහන්න ඕනේ නැහැ මේ විදිහට තිබ්බහම වාහනේ විසින් ඔටෝමැටිකලිම ડો එක වහ ගන්නවා ඉතින් මේ වාහනේ ඔප්ෂන් එක තිබ්බට මේ වාහනේ ඔප්ෂන් එක නැහැ ඉතින් මං කියන්නේ ආෆ්ටර් මාකට් හුගක් මොඩිෆිකේෂන් වලට මේකේ ආෆ්ටර් මාකට් හුගක් මොඩිෆිකේෂන් වලට මේ වාහනේ කරගන්න පුළුවන් කියලා ඒ වගේම තමයි මේකේ කතා කරොත් අතුලෙන් නැගලා කතා කරොත් මේ වගේ සයිඩ් ස්ටෙප් එකක් බලා ගන්න පුළුවන් ස්ටෝරේජ් එකක් තියෙනවා ඒ වගේම තමයි මෙතන ලයිට් එකක් අපිට දීලා තියෙනවා ඒ වගේම තමයි අපිට මේ විදිහට අතුලෙන් නැගගන්න හැකියාවක් තියෙනවා ඉතින් කම්ෆර්ටබල් සීට් සෙට් එකක් තියෙනවා මේකේ සීට් සෙට් එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ ඇඩ්ජස්ටබල් රොටේටබල් ඉලෙක්ට්‍රික් සීට් සෙට් එකක් අපිට ඩ්‍රයිවර් සයිඩ් එකේ ස්විචස් දෙක දීලා තියෙනවා ඉතින් අපිට ඕනේ විදිහට මේක රොටේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි අපි කර්ටන්ස් ගැන කතා කරොත් එහෙම इलेक्ट्रिक कर्टन सामने अभी और बलागन मे दें इलेक्ट्रिक कर्टन इवागे मे पद राहुल मेके अभी ऐस ब्रेकअप हम इवागे बोटल हॉलडर्स कीपैम हम ई थिंक खुद सब पास गुलाम खुद वाहन खुद ट्रिप एक्सपीरियंस मे वाहन इवेद अभी डुअल फंक्षन मेदन अभी कंट्रोल ओन विधि डुअल फस्ट आज पैसेंजर्स कंट्रोल करके हेकिया वक्त इवेद रीडिंग लैंप हमला इवेद रूफ अगेन तब लाइट अभी हमला मेके मेके शॉर्ट फील बेस्ट मेके उपरी में अंड पुलवा पस्ा तुंदेनाई मिथन तुंदेनाई हाई दिन उपरी मे गमन हेकिया तीन ट्रिपेना फैमिली वेहिकल कटेट बाविता हद वाहन की अंदुंग बगे देवलता मेके इंटीरियर गई खत आगे अभी अनी वाहन गील खत आगर मेके इंटीरियर कोई वगे दिखी अभी यंग अनी वाहन अभी मे वाहन खत आगर इंटीरियर कोई वगे दिखे थी अरे वगे ओटोडो मैं मैनुअली का अभी ओपन कर ओपन करके मेके तार के खत आगर एडजस्टेबल रोटेटबल इलेक्ट्रिक सीट सेट आगे अभी इस तरह कंट्रोल कर ट्रिप एक्सपीरियंस वाहन मेनुअली अरवाहन मेके रूफ माउंट मेके कंट्रोलर्स मेतन दी अभी पीटी पास कैबिन कूल कर मेके मेके अर के वैडिये पैसेंजर्स एंड पुड़वा मेके एंड पुड़वा पैसेंजर्स नमदने मे वाहन गवां
ඩ්‍රයිවර්ත් එක්ක රේන්ජර්ස් වල 10 දෙනෙක්ට ගමන් කිරීමේ හැකියාව තියෙන හොඳ කම්ෆර්ටබල් සීට් සෙට් එකක් තියෙන මේ වාහනේ 12 සීට් සෙට් එකක්. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ වාහනේ අපිට ඉන්ටීරිය ගැන කතා කරන්න තියෙන්නේ. අපි වාහන දෙකේම ඩ්‍රයිවර් සයිඩ් එක ගැන කතා කරමු. කොයි වගේ ඉන්ටීරිය ඩ්‍රයිවර් ඩිසයින් එකක්ද ඩ්‍රයිවර් සයිඩ් ඩිසයින් එකක්ද මේ වාහනේ තියෙන්නේ කියලා. අපි යන් ඩ්‍රයිවර් සයිඩ් එකට කොයි වගේද බලමු. අපි කතා කරමු මේකේ ඩ්‍රයිවර් සයිඩ් එක කොයි වගේද කියලා. ඉතින් මේ විදිහට අපි ඩෝර් එක ඕපන් කර ගන්න පුළුවන්. ඉතින් මම මේක අපෝල්ට් එකෙන් පටන් ගන්නම්. අපෝල්ට් එක කොයි වගේද කියන්නේ අපිට මේ ඩෝර් හැන්ඩල් එක මේ විදිහට ක්‍රෝම් ට්‍රිම් එකකින් ඩිසයින් කරලා දෙනවා. ඇපියරන්ස් එක වැඩි ගන්න. ඒ වගේම තමයි අපේ මිරර් කන්ට්‍රෝල් බටන්ස් ටික මෙතනින් හම්බෙනවා. ඒ වගේම තමයි ලොක් අන් ලොක් බටන් එක. ඒ වගේම තමයි අපේ අර පැසෙන්ජර් මිරර් එක කන්ට්‍රෝල් කරගැනීමේ ලොක් අන් ලොක් බටන් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ඩෝර් ඕපනින් ලයිට් එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෙලාවේ ෆන්ක්ෂන් වෙන්නේ නැහැ මේක. ඒ වගේම තමයි අපිට බලා ගන්න පුළුවන් මේකේ ස්පීකර් 2D ස්පීකර් එක බලා ගන්න පුළුවන් ස්පීකර්ස් දෙක. ඒ වගේම අපිට ස්ටෝරේජ් කීපයක් තියෙනවා. අපිට පොත් වගේ මොනවා හරි දාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඒ වගේද ඒවල් තමයි මේකේ ඩ්‍රයිවර් සයිඩ් එකේ අපෝල්ට් ගැන කතා ගන්න තියෙන්නේ. අපි අතොන් නැගලා කතා කරමු කොයි වගේ ඩ්‍රයිවර් සයිඩ් ඩිසයින් එකක්ද තියෙන්නේ කියලා අපි කතා කරමු. මේකේ ඩ්‍රයිවර් සයිඩ් එක ගැන කතා කරොත් මම මේක කතා කරන්නේ මේකේ ඩ්‍රයිවිං පොෂන් එක ගැන. ඉතින් හොඳ ඩ්‍රයිවිං පොෂන් එකක් තියෙනවා. හෙඩ් රූම් එක හොඳයි. ඒ වගේම තමයි අපිට හොඳ ක්ලියර් වීව් එකක් තියෙනවා. අපිට මට දෙපැත්ත සයිඩ් මිරර්ස් දෙකෙන් හොඳට පේනවා. ඒ වගේම තමයි මගේ රිය මිරර් එකෙන් පිටිපස්සම මට හොඳට පේනවා එන වාහනේ උන. ඒ වගේම තමයි මේකේ ස්ටීරින් වීල් එක ගැන කතා කරොත් ප්‍රීමියම් ලුක් එකක් තියෙන ආස හිතෙන ස්ටීරින් වීල් එකක් තමයි තියෙන්නේ. අපිට ක්ලියර් වීව් එකකින් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ටීරින් වීල් එකේ අපිට සුපුරුදු වයිපර් ලිවර්ස් සිග්නල් ලිවර්ස් දීලා තියෙනවා. සුපුරුදු ජපනිස් වාහනික වගේම. ඒ වගේම තමයි මේකේ ටිල් ඇඩ්ජස්ට්මන්ට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට එළවෙන කෙනා කොහොම මහත් එක්කෙනෙක් වගේ නම් අපිට මේ විදිහට උස්සගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් ටිල්ට් ඇඩ්ජස්ට්මන්ට් ඔප්ෂන් එක ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ මීටර් පැනල් එක ගැන කතා කරොත් ෆෝල් මීටර් එක, හීට් මීටර් එක, ඒ වගේම තමයි ස්පීඩෝ මීටර් එක, ඒ වගේම තමයි අපේ ටැකෝ මීටර් එක අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් ඉන්ඩිකේටර්ස් ටික යටින් පෙන්නනවා. ඒ වගේම තමයි මේකේ අපි කතා කරොත් ඩෑෂ්බෝඩ් එක ගැන ප්‍රීමියම් ලුක් එකක් තියෙන ලස්සන ඩෑෂ්බෝඩ් එකක් තමයි මේ වාහනේ අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ටීක් ඉන්ටීරියර් ඩිසයින් එකක් තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ. ඔකට පේනවා ඇති. ඒ වගේම තමයි අපිට ආෆ්ටර් මාකට් හයි කරපු ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක තියෙනවා. ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එක තියෙනවා. අපේ AC වේන්ස් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපේ පස්සා ඔටෝ ඩෝස් වල ස්විචස් මෙතනින් බලා ගන්න පුළුවන්. අපේ රියර් ඩිෆොග් එක, ෆ්‍රන්ට් ඩිෆොග් එක වගේ දේවල් අපිට ඩෑෂ්බෝඩ් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ස්ටෝරේජ් කීපම් මෙතනින් හම්බෙනවා. ඒ වගේම තමයි මෙතන අපේ 12 වෝල්ට් අවුට් එක තියෙනවා. මෙතනත් ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපේ 5 ස්පීඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකේ ගිය ලිවර් එක තියෙනවා. ඒ වගේම තමයි තව ලස්සන දෙයක් මම ගුවන්නේ මේක පවර් මිර ඔප්ෂන් එක දීලා තියෙනවා කියලා රිට්‍රැක්ටබල්. ඉතින් අපිට මෙතනින් රිට්‍රැක්ට් කරගන්න පුළුවන්. අපේ මිරස් දෙක ඔය කඩේට පේන ඇති. බටන් එක ප්‍රෙස් කරපුවාම ඔටෝමැටිකලි රිට්‍රැක්ට් වෙනවා. ඉතින් තවත් ස්ටෝරේජ් එකක් තියෙනවා මෙතන. අපේ මේක සෙන්ඩ ආම් රෙස්ට් එක හැටියට අපිට පාවිච්චි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ස්ටෝරේජ් එකක් තමයි එතනක් තියෙන්නේ. කූල් බොක්ස් එකක් දා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපේ කන්වෙන්ෂනල් හෑම් බ්‍රේක් ලිවර් එක තියෙනවා. ඒ වගේම තමයි ඩෑෂ්බෝඩ් එකේ එහා පැත්තෙන් කතා කරොත් එහෙම අපිට ග්ලව් බොක්ස් එකක් දීලා තියෙනවා. මේ විදිහට අපිට ෆ්‍රන්ට් එකේ මේ විදිහට ඩස්ට්බින් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔරිජිනල් ජපන් ඩස්ට්බින් එකක්. ඒ වගේම තමයි මෙතන අපේ ලයිට්ස් ටික හම්බෙලා තියෙනවා. අපේ සන් වයිසර්ස් මෙහෙම බලා ගන්න පුළුවන් දෙපැත්තෙම. ඒ වගේම තමයි දෙපැත්තටම ග්‍රැබ් පැඩල් දීලා තියෙනවා. අපි නගිද්දි ස්ටීරින් එක අල්ලන් නගින්න ඕනේ. අපිට මේ ග්‍රැබ් පැඩල් එක අල්ලගෙන නගින්න පුළුවන්. ඉතින් මේ වාහනේ තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 3L එන්ජින් එකක්. මම කතා කරපු කලින් වාහනේ තිබ්බේ 5L172 එන්ජින් එකක්. ඉතින් මේකේ තියෙන 5L එන්ජින් එක නන්ටර්ව එන්ජින් එක. ඉතින් මේ වගේ දේවල් තමයි මේකේ අපිට මේ වගේ ඉන්ෆෙක්ෂන් එකක් කරගන්න පුළුවන්. උදේට වුණත් ඔය කට්ටිය මේකේ වතුර බලනවනම් ඔයිල් ලෙවල් එක බලනවනම් ඔයිල් ස්පෙක් එක අපිට මෙතනින් දීලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේකේ කතා කරන් තියෙන්නේ. ලොකු දෙයක් නෑ මේ කතා ගන්න. ඉතින් අපි අර වාහනේ ටික කතා කරමු කොයි වගේ ඉන්ටීරියර් එකක් තියෙන්නේ කියලා. ඒ වාහනේ අපි අහනවා. ඉතින් ලොකු දෙයක් නෑ මේකේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරන්න. පොඩි පොඩි දේවල් ටිකක් තමයි මේකේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරන්න තියෙන්නේ. අර මං කියපු ඉන්ටීරියර් ඩිසයින් එකම තියෙනවා. ගියර් නොබ් එකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේකේ අලුතෙන් ඇඩ් වෙලා තියෙන. නැත්නම් අර වාහනේ කියපු දේවල් මේ වාහනේත් බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ මං එන්ජින් එක ගැන කතා කරන්නම්. මෙතන අර වාහනේට කියලා වෙනසක් තියෙන්නේ. මෙතන අපේ ටර්බෝ එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා, ටර්බෝ මීටර් එක. ඉතින් එන්ජින් එක ගැන කතා කරමු. එන්ජින් එක මේකේ කොයි වගේද කියලා. මේකේ එන්ජින් එක ඕපන් කරගන්න පුළුවන්. මේ වගේ හුක් දෙයක් තියෙන්නේ. මේ විදිහට පන්නලා
ඒදින අපි එන්ජින් එක උස් එක පන්නලා මේ විදිහට පිටිපසට උස ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ එන්ජින් එක ගැන කතා කරොත් එහෙම මේකේ තියෙන්නේ 172 5L turbo engine එකක්. ඒ කියන්නේ මේකේ එන්ජින් වර්ග කීපයක්ම තියෙනවා. මේකේ තියෙන්නේ 172 5L turbo engine එකක්. ඉතින් ඔය කඩේට බලා ගන්න පුළුවන් එන්ජින් රූම් එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් අපේ එන්ජින් එක ගැන මම ලොකු ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න නැහැ. ඒ වගේම තමයි අපි බැටරි එක බලා ගැනීම හැකියාවක් තියෙනවා මෙතනින්. ඒ වගේ දේවල් තමයි අපි එන්ජින් එක ගැන මේ වාහනේ කතා කරගෙන තියෙන්නේ. මේ වාහන දෙක ගැන කතා කරගෙන තියෙන්නේ මෙච්චරයි අපිට අද. ඉතින් ඔය කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කොයි වගේ මේ වාහනේ ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ වාහනේ ඔය කට්ටිය යූස් කරනවා නම් අනිත් කට්ටියටත් ඔය කට්ටියගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ෆොටෝස් වීඩියෝස් ටිකක් දාන්න රාජිත 9290 එකේ එකක් ගිහලා ෆලෝ කරන්න. Facebook එකේ ලයික් කරන්න. ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මේ New Millennium Hub.